चक्रवालेशो अन्द्रागच्छन्तु देवता सन्दम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स दानं सीलं च भावना पत्तिपत्तानुमोदना वेय्यावच्चापचायं च देशना सुति दिन्ति ज्योति वासनावंत कारुणिक पिन्नतुने निष्ठ धर्माशोक विहार स्थाने तुल विशेषम वर्षान समय तुल अभिसिद्ध करण उत्तम धर्मानुशासनामे पिंकम मालावे विसितुंगने धर्मदेशनामे पिंकम तमाय अद दावसेदी अपि मे विधियट आरंभ करन्ने अब मौलिक वशेन हिदायकत्वे अरमुणु पिलिबंदव सिहिपत् करन्नट हेतुना ए सिहिपत् कल परिधि निरंतरम गोन महात्मा इवागे वसंति पेरेरा महात्मिय उपदिपलगे दायकत्वेन सिद्ध वेन मे पिंकमे अरमुणु करगत्त परिधि मे दरु तुन दिनाट विशेषयेन्म ए दरु तुन दिनात् अतुलकोट उपदिपलट मे सियलुम पिंकम वल आशीर्वादे इवागेम वसंति पेरेरा महात्मिय मौलिक वशेन सिहिपत् कला वगेम सियलुम सत्वयाट मे उतुम पुण्य शक्तिय मेलव जीवितये निदुक निरोगी सुवपत् भावये पिनिस दिगासिरि संपत्तिये पिनिसम मे कुसल शक्तियेन हेतु आसनाम वेवा किला अपि प्रार्थना करगन मे पिंकम आरंभ करमु साधु 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 हंदै दैन बनाहन सूदानने टिकक अमारु वेडन्ने अमारु नत् අපි සිද්ධ කරගත යුතුම පින්කමක් මොකද හේතුව අපේ ප්‍රඥාව වර්ධනය කරගන්න අපට තියෙන එක ක්‍රමයක් තමයි ධර්මය ශ්‍රවණය කිරීම. මේ විශේෂයෙන්ම අපි තුළ තියෙන මේ ධර්මය පිළිබඳව වූ අවබෝධය ප්‍රඥාව යම් මට්ටමකට හරි දියුණු කර ගැනීමේ අරමුණ මූලික කරගෙන මේ වසාන සමය තුල ධර්මසේ ධර්මදේශනාවන් මාලාව සූදානම් කරගත්තා. තින් ධර්මදේශනාවන් මාලාවේ ආරම්භයේ ඉඳලම මේ වෙනකන් සිද්ධ කරගෙන ආපු සියලු පින්කම් අතර මම සිද්ධ කරපු සෑම ධර්මදේශනාවක්ම එකකට එකක් ගැළපෙන ධර්මදේශනා මාලාවක් තමයි තෝරාගෙන සිද්ධ කළේ. ඒ අනුව මූලික වශයෙන් මම මාතෘකාව හැටියට ප්‍රධාන මාතෘකාව හැටියට තෝරගත්තේ ඔබ නිතර අහලා පුරුදු දාන සීලං ච භාවනා කියන ගාථා ධර්මය. මේ ගාථා ධර්මයේ තුල අපි අපේ ජීවිතයේ සිද්ධ කරගත යුතු ධර්මයේ තුල සඳහන් වෙන පින්කම් කියා තියෙනවා. පින්කම් 10ක් තියෙනවා මේ ගාථාව තුල. අපි මේවට කියනවා දස පුණ්‍ය ක්‍රියා ධර්මයන් කියලා. දාන සීලං ච භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යාවච්ඡාපචායං ච දේශනා සුති දිට්ඨිජෝ. දාණය සීලය භාවනාව පින් අනුමෝදන් කිරීම පින් අනුමෝදන් වීම
වත් පිළිවෙත් කිරීම ගෞරව කිරීම ධර්ම දේශනාවක් දේශනා කරවා ගැනීම හෝ දේශනා කිරීම ශ්‍රවණය කිරීම සම්මා දිට්ඨිය ඇති කර ගැනීම ඔය කියන පින්කම් 10යි මේ පින්කම් 10න් අපි මූලික වශයෙන් දානය ගැන කතා කළා සීලය ගැන කතා කළා භාවනාව ගැන කතා කළා ඒ වගේම අපි ගිය සතියේ ධර්ම දේශනාවෙන් පත්ති දාන පත්තාන මොදනා කියන පින්කම් දෙක පිළිබඳව මූලික හැඳින්වීම සිදු කරගත්තා පත්ති දාන පත්තාන මොදනා කියලා කිව්වේ අපි පින්කම දාන සීල භාවනාව වෙන්න පුළුවන් මේ විදිහ ධර්ම දේශනාවේ පින්කමක් වෙන්න පුළුවන් මේ විදිහ පින්කම සිදු කර ගැනීම මහ පින්කමක් කියලා අපි දන්නවනේ මේ විදිහ පින්කමක් කරගෙන පින්කමින් ජනිත වෙන පුණ්‍ය ශක්තිය තව කාට හරි කෙනෙක්ට අනුමෝදන් කරන එක තව පින්කම අර ලිඳකින් වතුර ගන්න ගන්නේ ලිඳේ වතුර නැවත නැවත උනනවා වගේ පින්කමක් කරලා ඒ කරපු පින්කමෙන් ජනිත වෙන පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන්න කරන්න ඒ පුණ්‍ය ශක්තිය තව තව වැඩි වෙනවා වර්ධනය වෙනවා මොකද ඒ තුලනේ සිද්ධ වෙන තව පින්කම එතකොට අපි මේ පින් අනුමෝදන් කිරීමේ කාරණාව සහ පින් අනුමෝදන් වීම කියන කාරණාව පිළිබඳව ගිය සතියේ ධර්ම දේශනාව තුළදී අපි මූලික වශයෙන් කරුණු කාරණාවන් කිහිපයක් කතා කළා. ඉතින් මේ කාරණාවන් පිළිබඳව දීර්ඝව නෙමෙයි සාරාංශ වශයෙන් මතක් කරගත්තොත් අපි සිහිපත් කළා ප්‍රධාන වශයෙන් පින් අනුමෝදන් කරන කොටස් දෙකක් ඉන්නවනේ අපි. දෙවියන්ට සහ මිය පරලොව ගිය අය. එතකොට දෙවියන්ට මිය පරලොව ගිය අයට විතරද අපට පින් දෙන්න පුළුවන්. පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඇයි ජීවත් වෙලා ඉන්න අයට පින් අනුමෝදන් කරන්න බැයිද? පුළුවන් නේද? අපි පින් අනුමෝදන් කරනවා කියන වචනේ කියපු සැනින්ම ඔළුවට ගන්නේ කවුරු හරි මැරිච්ච කෙනෙක් වෙනුවෙන් කරන පින්කමක් කියලා නෑ. ඒක අපි හදාගත්ත දෙයක් නිසාක පින් අනුමෝදන් කරන එක ඕනෑම කෙනෙක්ට අපට කරන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් පින්කමක් කරලා ඒකල පින්කම ගැන තව කෙනෙක් එක කතා කරනකොට අපි සාදු සාදු අනුමෝදාමි කියලා පින්කම අනුමෝදන් වෙනවා නම් ඒ තුලින් අපට පුළුවන් මේ පින්කමේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙනවා. ඒක තමයි පින් අනුමෝදන් වෙන සාමාන්‍ය ක්‍රමවේදය. ඒක වාචිකව ඕනනම් ඒක හිතින් හිතලා චේතනා වශයෙන් සිතින් මේ පින්කමට අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කයින් අපිට මේ පින්කමට දායක වෙලා යම් කිසි ක්‍රියාවක් කරලා නැත්නම් අපි අධ්‍යයන එකතු කරලා වන්දනා කරලා සාදු සාදු කියලා අපිට හේතුණුත් පුළුවන් මේ පින අනුමෝදන් වෙන්න. එතකොට මේ කියන හැමෝටම පින්කමේ පරමාර්ථයේ පරිදි දැන් මම මූලික වශයෙන් ආපු වෙලාවෙම හවන්නේ පින්කමේ අරමුණ මොකද්ද කියලා නේද? ආපුම කියන්නේ සියලුම මොකද්ද? සියලු දෙනාම සුවපත් වේවා කියන්නේ. ඒක හොඳ අරමුණ. ඒ අරමුණ බොහොම වැදගත්. මොකද හේතුව අපි පින් අනුමෝදන් කරලා කරපු පින්කම අනුමෝදන් කරනකොට අපි ගොඩාක් වෙලාවට අනුමෝදන් කරන්නේ මේ භවය තුල අපි නම්ින් මැරිච්ච අයට සහ මේ භවය තුල අපි එක සම්බන්ධකම් පවත්වන පිරිසට විතරයි නේද? දැන් උදාහරණයක් විදිහට අපි හිතමු පෙර භවයේ අපි කවුරු හරි සම්බන්ධතාවයේ තියෙන ඥාතියෙක් ඉන්නවා කියලා. ඒ ඥාතියෙන් එතකොට පින් දෙන්නේ කවුද? එතකොට ඒ ඥාතියෙන් අපෙන් පින් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? අපි දන්නේ නැති එක වෙනම දෙයක්. පෙර ආත්මේ අපි කොහෙද හිටියේ සහ කවුද අපේ ඥාතියෙක් කියන එක අපි නොදන්නේක වෙනම කතාවක්. නමුත් බුදුහාමුදුරුව අපිට දේශනා කරන්නේ සියලුම සත්වයා අරමුණු කරගෙන සියලුම සත්වයාට අනුමෝදන් කරන්න. සියලුම සත්වයාට මෛත්‍රිය වඩන්න කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ නිසා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ සියලුම සත්වයෝ සුවපත් වේවා කියලා. ඒ වගේම අපි මෛත්‍රී භාවනා වඩනකොට සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා නැත් කියන්නේ. ඒතොර සියලු සත්වයෝ කියලා කිව්වහම එක් කෙනෙක්වත් අතාරින්නේ නැහැ. හැම කෙනෙක්ම අයිති වෙනවා. විශේෂයෙන්ම පින් අනුමෝදන් කිරීම අපි කල යුතු වන්නේ දැන් අපි ගිය සතියේ කතා කරා දෙවියන්ට අපි පින් අනුමෝදන් කරනවා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ දෙවියන් පින් නැති හින්දාද දෙවියතුමන අපේ පින් නැති ජීවත් වෙන්නේ නැන්නේ දෙවියන්ට පින් නැති වෙනකන් තියෙනවා නමුත් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ අපි පිනක් කරලා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරනකොට ඒ විදිහට දෙවියන්ට පින් අනුමෝදන් කරන මිනිසුන්ට දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව අර සාමාන්‍ය කෙනෙකුට වඩා වැඩිපුර තියෙනවා. එතකොට මේ ආශිර්වාදයේ ආරක්ෂාව තියෙන කෙනෙක් බවට පත් වුණාම මේ කෙනාට
යම් කිසි ආකාරයක ඇසට නොපෙනෙන බලපෑමක් එල්ල වෙන්න තියෙනවා නම් රෝගයක් අපි ඇසට නොපෙනෙන දේවල් කතා කරනවානේ ඇස්වා දෝෂ කටවා දෝෂ භූමි දෝෂ වෙනකත් දෝෂ කීක දේවල් ඒ වගේ ඇසට නොපෙනෙන යම් කිසි බලපෑමක් වෙන්න තියෙනවා නම් ඒ වෙන්න තියෙන බලපෑම් වලින් මිදෙන්න පුළුවන්කම තියෙන දෙවියන්ගේ ආශිර්වාදේ ආරක්ෂාව තියෙන කෙනෙක්ට එතකොට දෙවියන්ට අපි පින් අනුමෝදන් කරන්නේ ඒ විදිහට සහ දෙවියන්ගෙන් අපට ඒ ආශිර්වාදේ ආරක්ෂාව ලැබෙන. ඊගාවට අපි ප්‍රධාන වශයෙන් අපි පින් අනුමෝදන් කරන්නේ මිය පරලොව ගිය අයයි. අපි මේ කාරණාව පිළිබඳව තමයි අද ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම මැරෙනවනේ නේද? අපි හැමෝම කවදා හරි දවසක මරණයටපත් වෙනවා. අපි හැමෝම ජීවත් වෙන අපු ගැටිය නෙවෙයි සදාකාලිකව. අපි මේ ලෝකයේ උපත ලබනකොටම උපතත් එක්කගෙන ආපු එකම උරුම ධර්මතාවය තමයි මරණය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ විදියට උපත ලබාපු සෑම සත්වෙකම මරණයටපත් වෙනවා. ඒකත් හරියටම මරුණාට පස්සේ මොකද වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ නේද? ඒක දැනගන්න ඉතින් මෙරිලා බලන්න වෙනවා. මෙරිලා නේද කොහොමද දැනගන්නද නේද? හැබැයි මේ කාරණාව පිළිබඳව බුදුහාමුදුරුවෝ ධර්මයේ තුලදී කාරණාවන් කීපයක් ඔස්සේ අපිට අනුශාසනාවන් සිද්ධ කරලා තියෙනවා. මේ ලෝකයේ උපත්ති ලැබෙන සෑම කෙනෙක්ම මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙන අය මරණයටපත් වෙලා නැවතත් කොහේ හරි උපතක් ලබනවා. අපි පුනර්භවයේ විශ්වාස කරනවා නේද? පුනර්භවයේ විශ්වාස කරන්නේ නැත්තම් පුනර්භවයේ විශ්වාස කරන්න හොඳම සාධකයක් මේ ආසන්නතම කාල සීමාවේ අපිට මුළු ලෝකෙම වාර්තා වුණා නේද? කොරෝනා වසංගතයේ හැමෝම මම හිතන්නේ ලක්ෂ 10කට අධික පිරිසක් මැරුණා මුළු ලෝකෙම නේද? එතකොට දැන් මේ ලක්ෂ 10කට අධික පිරිසක් අපි දැනුවත්ව කොරෝනා නිසා මේ මාස කීපයකදී මැරුණා. මිනිස්සු මෙහෙම මැරෙන්න මැරෙන්න නැවත ඉපදීමක් පුනර්භවයක් නැත්තම් ඒ මැරිච්ච ප්‍රමාණය දීපදේශ ජනශූන්‍ය ප්‍රදේශ බවට පත් වෙනවා නේ. හැබැයි එහෙම මැරුණයි කියලා ලෝකෙ කොතනකවත් ජනගහනේ අඩුවක් වෙලා තියෙනවද? නැහැ නේ. අපි අහලා තියෙන විදිහට නම් කොරෝනා කාලේ තමයි වැඩිම ජනගහනය සිද්ධ වෙච්ච කාලේ නේ. එතකොට ලක්ෂ 10කට අධික පිරිසක් මැරෙනකොට ඊට සාපේක්ෂව තව පිරිසක් උපත ලබලා තියෙනවා. එහෙනම් ඒකට සාපේක්ෂව තව පිරිසක් උපත ලබලා කියලා කියන්නේ ජන ශූන්‍ය වෙලා නැහැ කියලා කියන්නේ මේ ලෝකයේ තුල මැරෙන හැම සත්වෙම පොතනක හරි උපත ලබනවා. ඒක අපිට උපත්ති ලැබෙන තැන අපිට කියන්න පුළුවන්කම නැහැ. හැබැයි එහෙම උපත්ති ලැබෙන ස්ථාන කිහිපයක් පිළිබඳව බුදුහාමුදුරුවෝ ධර්මයේ තුල පැහැදිලි කරනවා. සමහර විටක මේ පල්ලව යන මේ පුජ්‍යලයෝ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපත්ති ලබන්න පුළුවන්. එහෙම බ්‍රහ්ම ලෝක 19ක් ගැන ධර්මයේ තුල සඳහන් කරනවා. ඊළඟට එහෙමත් මේ පරිලෝක යන සත්වයන් නැවත මනුෂ්‍ය භවයක් තුලම උපත ලබන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ පරිලෝක යන සත්වයන් නැවත මරණින් මතු දිව්‍ය ලෝක හයක් තියෙනවා. මේ දිව්‍ය ලෝක හයෙන් එකක උපදින්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ පරිලෝක යන සත්වයන් ඔය ගියාපු එක කොටසකටවත් ආйти නොවුනොත් සතර අපාය අපාය භූමි හතරක් අපි කතා කරනවා. ඔය අපායවල හතරේ උපත ලබන්නත් පුළුවන්. ඒ විදිහට භවතල කිහිපයක් පිළිබඳව ස්ථාන කිහිපයක් පිළිබඳව බුදුහාමුදුරු කර්මය කරුණු කාරණා දේශනා කරනවා. ඒකෙදිත් විශේෂයෙන්ම බුදුහාමුදුරු උපමාවකින් දේශනා කරනවා පොළවේ තියෙන පස් පිටක් තමන්ගේ මේ මිය පිටට අරගෙන මෙය පෙන්නලා මේ මිය පරලව යන සියලුම සත්වයා හරියට මේ පොළවේ තියෙන පස් ප්‍රමාණය තරම් ඒ යන කට්ටිය මිය යන කට්ටියගෙන් නැවත සුගතිගාමී භවයක උපත ලබන පිණිස මේ නිය පිටට ගත්ත පස් ප්‍රමාණය තරම් පුංචි පුංචි පිණිසක් කියලා. එතකොට අර අච්චර විසාර පිණිස කොහෙටද යන්නේ? කොතනක හරි දුගතිගාමී භවයකටනේ. බුදුහාමුදුරුවෝ මෙතනදී දේශනා කරනවා විශේෂයෙන්ම මිය පරලව යන සත්වයන්ගෙන් බහුතරයක් දෙනාට සතර අපාය කියලා කියන්නේ තමන්ගේ මහගෙදර කියලා. දැන් අපි කොහේ ගියත් ලෝකේ මොන රටට ගියත් අපි අවසානයේ බලන්නේ අපේ ගෙදර යනනේ. එකම අරමුණ අන්තිමේදී අපි ගෙදර යන්නේ. දැන් අද මේ පින්කම් මේ විදිහට සිද්ධ කරගෙන රාය 11 12 එක වෙනකම් මෙතන හිටියත් ඊට පස්සේ යන්නේ ගෙදර.
ඒවගේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ලෝකේ ඉන්න සත්වයාගේ මරණයට පත් වෙන අයගේ බහුතරයක් යන මරණින් මතු අර ගෙදර යනවා වගේ ඉක්මනින්ම සතර අපාය තමයි මහ ගෙදර කරගෙන උපත ලබනවා. එතකොට මේ විදිහට උපත ලබන මේ සතර අපාය උපත ලබනවා කියන එක අර කියාපු බබයන් පිළිබඳවත් මේ කියන ස්ථානවලින් එකක උප්පත්තිය ලබන්න පුළුවන්. ඒ වගේම තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා තවත් තැනකදී අපමිදම් භික්කවේ මනුස්සානං ආයු ගමනියෝ සම්පරායෝ කත්තබ්බං කුසලං බ්‍රහ්මචරියං නති ජාතස්ස අමරණං කියලා ගාථා ධර්මයක්. මේ ගාථා ධර්මයේදී බුදුහාමුදුරෝ අපිට උගන්වනවා කාරණාවන් කිහිපයක් පිළිබඳව. එකක් තමයි අපමිදම් භික්කවේ මනුස්සානං ආයු. මහණෙනි මේ මිනිස්යාගේ ආයු කාලය බොහොම ටිකයි කියලා. දැන් ආයු කාලය අපි හැමෝගෙම බොහොම ටිකයි නේ. දීර්ඝ ආයුසක් අපිට විශ්වාස කරන්නත් බැරි තරමට, මොකද ඒ තරමටම ලෙඩ රෝග තියෙනවා, විවිධ උපද්‍රවයන් තියෙනවා. අපි අහලා තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විශේෂයෙන්ම තණ්හංගර බුදුහාමුදුරන්ගේ ආයු කාලය කොච්චරක් ඉදලා ඇද්ද? අනුමාන කරන විදිහට ආයු කාලය අපේ ගෞතම බුදුහාමුදුරන් එන ආයු කාලයේ අවුරුදු 80යි නේ. තණ්හංගර බුදුහාමුදුරන්ගේ ආයු කාලයේ ධර්මයේ තුල සඳහන් වෙනවා ආයු කාලයේ අවුරුදු 100යි කියලා. මේ නංගර බුදුරජාණන් වහන්සේගෙත් එහෙමයි. ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි එනවා 80000යි 90000යි 70000යි 60000යි ඔය ආදී වස්තු එක්ක අපමිදම් භික්කවේ මනුස්සානං ආයු. මේ විදිහට ප්‍රමාණිකූලව ඇවිල්ලා ඇවිල්ලා මිනිසාගේ පරමායුෂ අඩු වෙනවා. අපි ඉස්සර කතා කරේ අවුරුදු 120යි කියලා පරමායුෂ. දැන් 120ක් වෙන කෙනෙක් ඉන්නවද? කලුණික වෙනවා කියන්නේ හරි අමාරු වෙනවා. තියේ තරමට බොහොම දුෂ්කර කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. ඒ 120 කියන එකත් දැන් 80 දක්වා 70 දක්වා අඩු වෙලා තියෙනවා. ඔය විදිහට ඇවිත් මිනිසාගේ ආයු කාලය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඔය ආයු කාලය අඩු වෙන නිසා ගමනියෝ සම්පරායෝ කත්තබ්බං කුසල. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ යන ගමනට කුසල් එකතු කරගන්න පුළුවන් තරම්. දාන සීල භාවනාදී පින්කම් කරගෙන පින් රැස් කරගන්න පුළුවන් තරම්. චරිතබ්බං බ්‍රහ්මචර්යය. අපේ ජීවිතේ චරිතවත් ජීවිතයක් බවට සකස් කරගන්න කියලානේ. ඇයි ජීවිතේ චරිතවත් ජීවිතයක් බවට සකස් කරගන්න කියන්නේ? මරුණාට පස්සේ අපි ගැන කතා කරන දෙයක් තියෙනවා තිබෙන්නේ. මරුණාට පස්සේ මලකෙතරදී අපි ගැන ගුණගතන කරන කට්ටියට කතා කරන්න ගුණයක් නැත්තම් නේ? එහෙම වුණත් හරි ප්‍රශ්නයක් නේ. එතකොට ඒ කෙනාගේ ජීවිතයේ මෙලවට පරලවට දෙලවටම යහපත සිද්ධ කරගෙන නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරන ජීවත් වෙලා ඉන්න කාලය තුල තමන්ගේ ජීවිතයේ චරිතවත් ජීවිතයක් හැටියට සකස් කරගන්න. තමන්ගේ පවුලේ උදවියට වෙන්න පුළුවන්, ගමට අසල්වාසීන්ට, ඥාතීන්ට, ගමට නේ, එහෙම නැත්නම් රටට, ජාතියට, ආගමට තමන්ගේ වෙන්න තියෙන යුතුයකම් වගකීම් ටික ඉෂ්ට කරගෙන කටයුතු කරන. එහෙම කටයුතු කරනකොට චරිතවත් ජීවිතය බවට ජීවිතේ නිකම්ම සකස් වෙනවා. ඒ අතරේ කුසලොත් සිද්ධ කරගන්න, දාන සීල භාවනාදී පින්කම් සිද්ධ කරගන්න, කුසල් දහම් දියුණු කරගන්න. එහෙම කරගන්න කියලා කිව්වේ ඇයි? නාති ජාතස්ස අමරණ නොමරණ කෙනෙක් මේ ලෝකේ නැති නිසා අපි හැමෝම මරණයටපත් වෙනවා. මැරෙන්න සුදුසු වෙලාව ආවට පස්සේ අපිට මරණයෙන් බේරෙන්න පුළුවන්ද? කිසිම හේතුවකින් බෑනේ. කොරෝනා වෛරසයේ මුළු ලෝකෙටම එනකොට ලෝකේ ගොඩාක් රටවල් අපි දන්න මදුරණේ මේ ඉන්න රටවල් ගැන අපි හිතාගෙන හිටියේ හැම දෙයකම තාක්ෂණයෙන් විද්‍යාවෙන් දියුණු රටවල් කියලා. අබැයි කොරෝනාව හැමෝම කොච්චර අසරණ වුණාද කියන එක අපි හොඳ ආකාරවත් වින්දානේ දැක්කා. ඉතින් මිනිස්සේ මරණයට පත් වෙනකොට රෝගයක් නිසා ඒකෙන් වළක්වා ගන්න, මේ මරණයෙන් ගලවා ගන්න මේ කිසිම විද්‍යාවකට තාක්ෂණයකට පුළුවන්කම ලැබුණේ නැහැ. එහෙනම් ඒ සියල්ලත් අකර්මණ්‍ය වෙන තැනක් තමයි මරණය කියලා කියන්නේ. ඒ වගේම තමයි පින්නතුනේ මැරෙන්න අපේ වෙලාව ඇවිල්ලා තියෙනවා නම් අපිට ලෝකෙ කොහේ ගිහිල්ලා හැංගිලා හිටියත් අපිට පුළුවන්කමක් නැහැ මරණයෙන් බේරලා ඉන්නනේ. අර පහුගිය කාලේ ලංකාවේ මතකනේ සිදුවෙච්ච එක ලස්සන සිදුවීමක් කියලා කිව්වේ. ඒ කාරණාවේ
එක්කෙනෙක්ට සාධාරණයකුත් තව පිරිසකට අසාධාරණයකුත් වෙච්ච පහුගිය දවස්වල පාස්කු ප්‍රහාරයේ දවස්වල ඔබට මතක ඇති රත්නපුර පැත්තේ සුදු ජාතිකයේ රෝහලක් හදුවනේ මම දන්න විදිහට මම දැනගත්ත තොරතුරු වලට අනුව මේ විදේශික ජාතිකය ලංකාවේ රත්නපුර ප්‍රදේශයේ රෝහලක් හදලා ඒක ඔක්කොම කරන්නේ තමන්ගේ බිරිඳට හොරෙන් එය හදලා විවෘත කිරීමට තමන්ගේ බිරිඳවයි ළමයිවයි එක්කන් ඉන්නේ සර්ප්‍රයිස් එකක් විදිහටනේ එතකොට බලන්න එහෙම කරලා එක්කගෙන ඇවිල්ලා මේ අය හොඳ හෝටලයක නවත්තලා ඒ අය පහුවෙන්ද ඒ උත්සවයේ එක්කන් යන සියලු සූදානම් කරලා තියෙනකොට මේ විදේශ ජාතිකයට දුර්ගතනතුමක් ඇවිල්ලා මෙයා ඒක ගන්න හෝටලෙට ටිකක් එළියට එනවා ඒ එළියට එන තප්පර කිහිපය ඇතුළත බෝම්බේ පුපුරලා අර බිරිඳයි එයාගේ දරුවෝ නැති වෙනවා අර මනුස්සය විතරක් ඉතුරු වෙනවා බලන්න මරණයට වෙලාව ආවම කැරගිලා එන හැටි නේද සර්ප්‍රයිස් කරන්න අර රටක ඉඳලා ලංකාවට එපගෙන ආවේ හොඳ වැඩක් කරලා ඒක ඕපනින් එක දවසේ හැබැයි ඒකෙන් උනේ අර යට මැරෙන්න තිබිච්ච වෙලාවට බලන්න රටක ඉඳලා මේ රටට ඇවිල්ලා බෝම්බයකට මහ වෙලා මැරෙන්න තරම් අකුසල කර්මයක් කරලා තිබුණා ඒක විතරක් නෙවෙයි තවින් එහා පැත්තේ මේ ඉන්නේ පෙරද අර නිවසක් කඩාගෙන වටන දකින්න ඇති ලංකාවේ නේ අවුරුදු මං හිතන මාසික ආහාරක පුංචි දරුවෙක් ඒක අපි ඒ අයට අගෞරවයක් වෙන කියනෝ නෙමෙයි ඒක තමයි ඒ අයගේ මොකක් හරි සසර කරපු අකුසල කර්ම. ඒ අය ඒ පුංචි දරුවාත් මාසික ආහාරකින් මරණයට පත් වෙන තරම් සසරේ මොකක් හරි අකුසලයක් කරලා තිබුණා. බලන්න නැත්තම් gedara minissu beerilla ඒ තුන්දෙනා විතරක් මැරෙන්නේ. ඒ විදිහට පින්නතුනේ අපිට මැරෙන්න තියෙනවා නම් ඒ මරණයෙන් වළක්වලා ගොඩේ අපිට පුළුවන්කමක් නැහැ. ඒකට පත් වෙනවා තමයි. ඒ නිසා අපි මරණ මිනිස්සු බව දැනගෙන බුදුහාමුදුරුව අපිට දේශනා කරන නැති ජාතා සමරණ නොමරණ කෙනෙක් නැහැ මරණ බව දැනගෙන ජීවත් වෙන්න එහෙම ජීවත් වෙනකොට සසරට අවශ්‍ය කුසල් රැස් කරගන්න කියලා මොකද හේතුව අපි මරණකොට අපිට පින් කරගෙන අපිට නොතිබ්බොත් මරණින් පස්සේ අපිට වෙනදී හරි භයානකයි මොකද හේතුව අර උදාහරණයක් කිව්වනේ මරුණාට පස්සේ මේ අතියේ තියෙන නියපිලේ තරම් ප්‍රමාණයක් තමයි සුගතිගාමී භව වලට යන්නේ. ඉදිරි ඔක්කොම යන්නේ දුක්ඛිත භවයට. දුක්ඛිත කියලා කියන්නේ ගොඩක් වෙලාවට සතර අපායෙන් එකකට. සතර අපාය ගත්තාම ප්‍රධාන වශයෙන් අපායවල් හතරක් තිබුණාට ওই අපායවල් හතර ඇතුලේ තියෙන විවිධ බෙදීම්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි තිරිසන් අපාය ගැන කතා කරනවා. තිරිසන් අපාය කියලා කතා කරාම තිරිසන් ලෝකයේ අලි කොටි වලස් නයි ඔය ආදී වශයෙන් විවිධ නම් වලින් හඳුන්වන වර්ග තියෙනවානේ ඒ වර්ග අතරේ බල්ලා කියන සතා ගත්තත් බල්ලාගේ ඇතුලේ තියෙන තවත් වර්ග තියෙනවානේ කීයක නම් වලින් හඳුන්වන ඒ වගේ පින්නතුනේ නරක ලෝකෙත් එහෙමයි තිරිසන් ලෝකෙත් එහෙමයි ප්‍රේත ලෝකෙත් එහෙමයි අසුර ලෝකෙත් එහෙමයි එතකොට ඔය අපාය භූමි ප්‍රධාන හතර ඇතුලේ කොටස් කොටස් බෙදලා ගිහිල්ලා රාශියක් තියෙනවා අපායවල දැන් අර බුදුහාමුදුරුව දේශනා කරන ඒ කාරණාවට අනුකූලව මිය පරලව යන සත්වයාගේ වැඩි හරියක් උපදින සතර අපායයි. ඒ සතර අපායෙම විනතුනි අපායගාමී මේ අපාය සතර අපාය හතරටම වැටුණා. ගොඩාක් වෙලාවට නැවත ගොඩේ ඉන්න නම් කල්ප ගාණක් යනකම් පුළුවන්කමක් නැහැ. සෑහෙන කාලයක් දුක් විඳින්න ඕන. ඒ වගේම තමයි මේ කල්ප ගාන අතරේ බුදුහාමුදුරෝ දේශනා කරනවා එක අපායක ඉන්න කෙනෙක්ටවත් පින් ගන්න බෑ කියලා. දැන් ඉතින් අපි උදාහරණයක් විදියට දැන් තව කෙනෙක් නෙමෙයි අපි මම උදාහරණයකට ගමුකෝ. උදාහරණයක් විදියට දැන් අපි තාත්තා මරුණා කියලා හිතමු. තාත්තා මැරිලා අපි තාත්තා වෙනුවෙන් පින්කමක් කරනවා. ඒතකොට දැන් මම මගේ තාත්තා වෙනුවෙන් පින්කමක් කරනකොට අපි හිතමු මගේ තාත්තා මැරිලා ගිහිල්ලා තිරිසන් අපායෙ ඉපදුනා කියලා. එහෙම ඉපදුනොත් මම කොච්චර පින්කම් කරන දවස ගානේ පින්කම් කරලා පින් දුන්නත් ඒ පින් ගන්න පුළුවන්ද? තිරසං අපායක ඉපදිරන්න. බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි මේම කොච්චර පින් කළත් අපි මේ දෙන පින අනුමෝදන් වෙන්න බෑ. නරක තිරසං ප්‍රේත අසුර කියන අපාය භූමිය හතරම ඉපදිච්ච අය. හැබැයි ඒකනොත් එක chance එකක් තියෙනවා ප්‍රේත ලෝකෙ ඉපදිච්ච එක්තරා කොටසකට. අර තිරිසන් ලෝකෙ විවිධ කොටස් තියෙනවා කිව්වා වගේම ප්‍රේත ලෝකෙත් තියෙනවා විවිධ කොටස් තියෙනවා. සමහර ප්‍රේතයෝ ඉන්නවා. ඕගොල්ලන්ට ඕන නම් පුළුවන්
කුද්දකනිකාය තියෙනවා ප්‍රේත වස්තුව කියලා වෙනම කොටසක් තියෙනවා ඒ කොටස කීවල් බැලුවහම ප්‍රේතෝ ගැන තොරතුරු බලන්න පුළුවන් ඒකේ තියෙනවා සමහර ප්‍රේතෝ ඉන්නවා ලී ආදී ආහාරය කරගෙන ඒ කියන්නේ ඒ ආයේ දේවල් වල දුර්ගන්ධය ආග්‍රහණය කරලා තිවාසී තිබහ නිවා ගන්න කුසගින නිවා ගන්න ප්‍රේතෝ ඉන්නවා ඊළඟට සෙමසුතු ආදී දේවල් අනුභව කරමින් කටයුතු කරන ප්‍රේතෝ ඉන්නවා ඊළඟට අසුචි වගේ දේවල් මල මෝත්‍ර ආදී දේවල් අනුභව කරමින් ඒ දේවල් ආහාරය කරමින් ජීවත් වෙන ප්‍රේත කොටස් ඉන්නවා බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ විදිහට විවිධ ප්‍රේත කොටස් ඉන්නවා මේ ප්‍රේත කොටස් අතරිනුත් ඔක්කොටම පින්තුනි අපි දැන් පින් අනුමෝදන් වෙන්න බෑ ඒතකොට කාටද අනුමෝදන් වෙන්න පුළුවන් එක කොටසකට පුළුවන් ඔය ප්‍රේත කොටස් ඔක්කොම අතරින් එක කොටසක් ඉන්නවා පරදත්ත උපජීවී කියලා ප්‍රේත කොටස් මේ කොටාසේ උපත ලැබුව කෙනෙක්ට විතරයි මරණින් මතු අභිදෙන පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අයවත් පින්නතුනි අභිදෙන පිනක් හැරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බෑ. ඒ අයගේ ඒ පරදත්තූප ජීවී කියන කොටාසිය තුළ ඒගොල්ලන්ගේ ස්වභාවයේ ඒගොල්ලන්ගේ මේ ප්‍රේත ලෝකයේ තුළ කෘෂි කර්මාන්තයක් නැහැ කිසිම ආකාරයෙන්. ඊළඟට මොකක් හෝ පාලන තන්ත්‍රයක් ක්‍රමවේදයක් ඒගොල්ලන්ගේ නැහැ. ඊළඟට මුදල් ගන්න දෙනවා ඒ දේවල් ඇත්තේ නැහැ. දැන් අපිට නම් මොකක් කර දෙයක් වෙලා බඩගින්නක් හරියටම කඩේකට හරි ගිහිල්ලා මොනවා හරි අවශ්‍ය වෙන දෙයක් අරගන්න පුළුවන් නේ. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරන මේ පරදත්ත උපජීවී කියන කොටාසය තුළ උපත ලබාපු කෙනෙක්ට අවශ්‍ය කරන කිසිම දෙයක් එහෙම ගන්නත් බෑ. හැබැයි එයාට ගන්න පුළුවන් එකම දේ තමයි මේ භවය තුළ ජීවත් වෙලා කටයුතු කරන ඒ ඥාති පිරිස දෙන පුණ්‍ය ශක්තිය. එතකොට මේ පුණ්‍ය ශක්තිය ගන්න කොහොමද? එයයි කොහොමද ගන්න අපිට පින් දෙනවා කියන්නේ? ඒකත් ප්‍රශ්නයක් නේ නේද? දැන් අනිත් අයට ගන්න බැරි බව ඇත්ත. මේ කොට්ටාසයෙන් ගන්න පුළුවන් බව ඇත්ත. බුදුහාමුදුරුවෝ ධර්මයේ තුල දේශනා කරන එක සූත්‍ර ධර්මයක් තියෙනවා තිරෝකුණ සූත්‍රය කියලා. මේ සූත්‍රයේ තුල බුදුහාමුදුරුවෝ මේ මියපරදව යන සත්වයා පිළිබඳව දේශනා කරනවා. ඒකෙදි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ පරදත්තූප ජීවී කියන කොට්ටාසයේ භූමිය තුල උත්පත්තිය ලැබලා කටයුතු කරන പ്രേත කොට්ටාස තමන් ජීවත් වෙච්ච පෙර භවයේ කටයුතු කරපු තමන්ගේ නිවස තියෙන ස්ථානයට ඇවිල්ලා ඒ බිත්ති වලින් පිට තියෙන ස්ථානවල ඉඳන් බලාගෙන ඉන්නවා කියන තමන්ගේ නිවස දිහා. ඇයි බලාගෙන ඉන්නේ? කරදර කරන්නද gedirin ayita? නැත්නම් බය කරන්නද ඒගොල්ලන්ට? නෑ එහෙනම් බුදුහාමුදුරු දේශනා කරනවා තමන්ම සිහි කරලා මොකද එයාට අනුදෙන පිනක් විතරනේ ගන්න පුළුවන් වෙන කිසිම දෙයක් ගන්න බෑ. ඒගොල්ලන්ගේ ප්‍රේත ලෝකේ ඒගොල්ලන්ට ඇඟට වස්ත්‍රයක් නෑ. කුස පිළන්න කුසට ආහාරයක් නෑ. ඊළඟට පිපාසය නිවා ගන්න ඒගොල්ලන්ට යම් වතුර ටිකක්වත් බීලා පිපාසය නිවා ගන්න පුළුවන් කමක් නෑ. ඊළඟට ගනුදෙනුවක් නෑ. මොකක්වත් නෑ. මේ අය ඉන්නේ සාමාන්‍යයෙන් අර පිටසක්වල ජීවීන් වගේ ඔහේ බලාගත්වත බලාගෙන උදාහරණ කුටිම්ම කියනවනම් අර අංග විකල වෙච්ච කෙනෙක් ඉත්තන් වෙච්ච කෙනෙක් බලාගත්වත බලාගෙන ඒ වාගේ බලාගත්වත බලාගෙන අර නිවස දිහා බලාගෙන ඉන්නවා විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ තිරෝකුණ්ඩ සූත්‍රයේදී අපිට ගාථා ධර්මයන් තුළින්ම දේශනා කරනවා තිරෝකුණ්ඩේසු තිට්ඨಂತಿ සන්දිසින් ඝාඨකේසුච ද්වාහාර බාහාසු තිට්ඨಂತಿ ආගන්තුආන සකංගර මේ මියගිය සත්ව කොටස් ඔක්කොම තමන්ගේ නිවස කරා ඇවිල්ලා ඒ නිවසේ බිත්ති වලින් එපිට තුමන් සංදිවල දෙමන් සංදිවල ඊළඟට ප්‍රධාන දොර සමීපයේ ඉඳගෙන බලාගෙන ඉන්නවා කියලා. බලාගෙන ඉන්නේ වෙන මොකටවත් නෙමෙයි මේ නිවසේ ඉන්න කට්ටිය ඒ මිය පරලොවේ ඥාතියා වෙනුවෙන් පින්කමක් කරලා පින් අනුමෝදන් කරයි අනුමෝදන් කරයි කියන බලාපොරොත්තුව තියාගෙන. හැබැයි එහෙම බලාපොරොත්තුෙන් හිටියට මේ ටික ඔක්කොම කරන්න පුළුවන් අර පරදත්තූප ජීවී කියන කොටාසේ උපත ලැබු කෙනෙක්ට විතරයි. ඉතින් මෙහා පැත්තේ කාටවත් පුළුවන්කම නැහැ. දැන් මෙහෙම බලාගෙන ඉන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන දෙවෙනි ගාථා ධර්මයේ තුලින් ඔයාට තව කොටාසයක් ඉන්නවා. දැන් මෙහෙම ඥාති පිරිසක් ඇවිල්ලා ගෙදර බලාගෙනත් ඉන්නවා. ඒ නිවසේ ඉන්න ඥාතියින්ට ආහාර පානක් තියෙනවා. ඊළඟට අනිකුත් අවශ්‍ය කරන ධනයක් තියෙනවා. සර්ව සම්පතුත් තියෙනවා. ඔක්කොම දේවල් තියෙනවා. හැබැයි අර මිය පල්ලව ගියායි සිහි කරලා පින් දෙන්නේ නැහැ.
එකට හේතුව මොකක්ද අර ඉන්න මිනිස්සු අසත්පුරුෂ නිසාද ඒ මිනිස්සු මිය ගියායට පින් දෙන්න කැමති නැති හින්දාද නෑ අපිට බැලුව බැලුවට පේන්නේ හැම එකක් තමයි ඒ මිනිස්සු මොනතරම් නරක මිනිස්සුද කියලානේ අපිට හිතෙන්නේ බුදුහාමුදුරුව දේශනා කරනවා විශේෂයෙන් ගාථා ධර්මයේ තුලින් බහෝතේ අන්නපානං හි කජ්ජ බොජ්ජේ උපට්ඨිතේ නතේ සංකෝච සරති සත්තාන කම්ම පච්චය මිය පරලොව ගිය ඒ පුජ්‍යලයන්ගේ අකුසල කර්මයේ කොච්චරද කියනවනම් ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට පිනක් කරලා පින් දෙන්නවත් ඒ මිනිසුන්ට සිතුවිල්ල පහළ වෙන්නේ නැහැ බලන්න එතකොට අර මිය පරලොව ගිය පරදත්තූප ජීවී කියන භවතලයේ උපත ලබලා ජීවත් වෙලා ඉන්නේ දෙන එයාට පිනක් දෙන්නවත් අරයා මතක් වෙන්නේ නැහැ ඒ තරමට එයාගේ අකුසලිය බලන්න දැන් අපි අර ලංකාවේ අහලත් සමහර වෙලාවට යාපනයේ සහ නුවර ස්ථාන දෙකක් තියෙනවා මිය පරලොවගේ පුජ්‍යලයන්ගේ ඒ දේහයන් වළඳපු ස්ථාන දෙක අකුණු ගහනකොට කොහෙට අකුණු ගැහුවත් නැත අර මිනිහවලවල් දෙකට අකුණු ගන්නවා මං හිතන්නේ ඔබ අහලත් ඇති නුවර පැත්ත එකක් තියෙනවා යාපනය එකක් තියෙනවා වහින කාලෙට කොහෙට අකුණක් ගැහුවත් නැත අර මිනිහවලට අකුණක් ගහනවා අර අපි කතාවට කියන්නේ මලත් වලට හෙන ගහනවා කියන්නේ අන්නේ වගේ පිළිතුරින් මැරිලා ගිහිල්ලා තියෙන මිනිස්සුන්ට ඉන්න අයට පිනක් කරලා පින් දෙන්නවත් මේ මිනිස්සුම මතක් වෙන්නේ. ඒක එහෙම වෙන්න හේතුව බුදුහාමුදුරු මේ ගාථාවෙන් දේශනා කරනවා අර මැරිච්ච මිනිස්සයා දින දිනක් ගන්න තරම්වත් වාසනාවන්ත එක් නෙවෙයි ඒ තරමට එයා අකුසල් කරලා. එතකොට හිතන්නේ මේ අකුසලෙ කොයිතරම් බලවත්ද කියලා නේද? එතකොට දැන් අපි මැරිලා ගිහිල්ලා බැරි වෙලා හරි සතර අපායේ ඉපදුනත් එහෙම අපිට මොනවා වෙයිද අපි දන්නේ නැහැනේ අපි මොන ආත්මයක ඉපදේද කියලා සතර අපායේ ප්‍රධාන අපාය වල තුනක ඉපදුනොත් කොහෙත්ම වැඩන්නේ මොකද අපි දෙන පිනක් ගන්නව බෑ ප්‍රේත අපායේ ඉපදුනත් පරදත්ත උපජීවී කියන කොටසෙම ඉපදෙන්නේ ඒකේ ඉපදුනොත් ඔන්න පින් ගන්න බැහැ ඒ ඉපදිලත් මේ වගේ කර්මයේ බලවත් වුනොත් අකුසල කර්මයි එතකොට අර පරදත්ත වූ ජීවි කොටාසේ උපත ලැබුවත් අපිට පිනක් ගන්න බැරි තරමට අපි පත් වෙනවා ඊළඟ බුදුහාමුදුරු තුන්වෙනි ගාථා ධර්මයේ තුලදී දේශනා කරනවා ඒවං දදන්ති ඥාතීනං ජේ හොන්ති අනුකම්පකා සුචින් පනීතං කාලේන කප්පියං පාන භෝජනං අර විදිහට බලාගෙන ඉන්නකොට ඒ බලාගෙන ඉන්න පිරිසට අර එහෙම පින් නොදෙන සිහිපත් නොකරන කොටසකුත් ඉන්න අතරේ තව කොටසක් ඉන්නවා අර මිය පරලොවගේ ඥාතීන්ට අනුකම්පා කරලා. ඒ මිය පරලොවගේ පුජ්‍යලෝ වෙනුවෙන් සුදුසු කාලයේදී දාන ආදී පින්කම් කරලා පින් පමුණවනවා කියන්නේ. අපි කියනවා මිය පරලොව ගියාම හත් දවසෙන් පින්කම් කරනවා තුන් මාසෙන් අවුරුද්දෙන් දෙකකින් ආදී වශයෙන් පින්කම් කරලා ඒ අයට පින් ප්‍රාර්ථනා කරනවා. එහෙම කොටසකුත් ඉන්නවා. ඒ කාර්ය කරන එක ඒගොල්ලන්ට මිය පරලොවගේ ආයෙකින් එල්ල වෙන්න තියෙන බලපෑම් වලින් මිදිලා ඒ ආයෙකින් ආශිර්වාදයේ ඇතුව මේ ගමන යන්න හේතු වෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ විදිහට ආහාර පාන ආදී සියලු දේවල් සකස් කරලා දාන ආදී සකස් කරලා සෝදානම් කරලා මේ දේවල් දීලා දන් දීලා දානයක් සිද්ධ කරලා පින්කමක් කරලා අවසානයේ ප්‍රාර්ථනාවක් කරනවා මොකද්ද ඉදං හෝ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාති ඉදං මේ පින වෝ ඒකාන්තේ ඥාතීනම් අපේ නෑයනට හෝතු වේවා සුඛිතා වන්තු ඥාති අපේ ඥාතී සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි ගොඩාක් වෙලාවට කරන්නේ එහෙමනේ පින්කම් කරලා අවසානයේ මේකේ ඥාතීන්ට ඒ ගාතාව කියලා පින් අනුමෝදන් කරනවා එහෙම පින් අනුමෝදන් කරනකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ පින දිහා බලාගෙන ඉන්න ඒ පින ගන්න ඒ ස්ථානයට ඇවිල්ලා ඉන්න අර මුලින් කිව්වා වගේ බිත්ති වලින් පිටත දොර සමීපයේ ඉන්න අර පරදත්තූප ජීවී කියන කොට්ටාසේ උපත ලබාපු ප්‍රේතය මේ දේවල් දැකලා ඒ අය සතුටටපත් වෙනවා මොකද හේතුව ඒ අය වෙනුවෙන් පින්කම කරන්නේ ඒ අයට පින් දෙන්න පින්කම කරන්නේ එතකොට ඒ අයට මේ අනුමෝදන් කරනකොට මේක දිහා බලාගෙන ඉඳලා ඒ අයට සෑහෙන සතුටක් ඇති වෙනවා. ඇයි ඒ අයට වස්ත්‍ර නැහැ. ඒ අයට ආහාර නැහැ. ඒ අයට වතුර නැහැ. පිපාසයෙන් ඉවා ගන්න.
ඒක අනුදිනු කරන්න කිසිම දෙයක් නැහැ. පුළුවන් ඒවා ලබන්න පුළුවන් කවුරු හරි දෙන පිනක් අනුමෝදන් වෙලා විතරයි. ඒකත් හැමෝම දෙන පිනක් අනුමෝදන් වෙන්න බෑනේ. ඒ අයත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙන්න තිබේ. ඥාති සම්බන්ධයක්. එහෙම නැතුව දින අනුමෝදන් කරන්න බෑනේ. අසවලාට අසවලාට අසවල් ඥාතියනි කියලා අපිට අනුමෝදන් කරන්න බෑනේ. ඒ විදිහට පින් අනුමෝදන් කළාම බුදුහාමුදුරු දේශනා කරනවා එක දිහා බලාගෙන ඉන්න. එතෙන්ට ඇවිල්ලා ඒ පින්කම් බලලා සතුටු වෙන. ඒයි ප්‍රාර්ථනා කරනවා තේන තත්ත සමාගත්වා ඥාති පේතා සමාගතා. ඒ විදිහට මේ අය එතෙන්ට ඇවිල්ලා බලාගෙන ඉඳලා ඒයි ප්‍රාර්ථනා කරනවා බහුවතේ අන්නපානම් හි සක්කච්ඡන් අනුමෝදිරි චිරං ජීවන්තු නෝ ඥාති යේ සංහේතු ලබාමති කියලා. ඒ අය වෙනුවෙන් මේ පින්කම් කරපු ඒ අයට මේ විදිහට සැප සම්පත් ලබා ගන්න ආහාර පාන සූදානම් කරලා දාන ආදී සකස් කරලා මේ විදිහට පූජාවන් සිද්ධ කරපු අපේ ඥාති චිරං ජීවන්තු නෝ ඥාති යේ සංහේතු ලබාමති. ඒ අයට චිරාත් කාලයක් නිදුක්ව ඉන්නට මේ පින හේතු වේවා කියලා මිය පරලොව ගියාය ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ ආශිර්වාදයේ ප්‍රාර්ථනාව කරන්නේ අය අපි දැන් පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙනවා. දැන් එහෙම පින් නොදුන්නොත් මොකද වෙන්නේ? දැන් පින් දුන්නොත් අපිට ආශිර්වාද කරනවා. ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. අපි එහෙම පින් දෙන්නේ නැතුව හිටියොත් අපි කියන්නේ අසවල් ප්‍රේතයා අසවලාගේ ඇඟට වැහිලා ඉන්නවා. මේ ආච්චි වැහිලා ඉන්නවා, අම්මා වැහිලා ඉන්නවා අපි එහෙම කියන්නේ. ඒතර මොකද ඒ කියන්නේ? ඒගොල්ලන්ගේ ශරීරයට ඇවිල්ලා ඒයි බලපෑම් කරන්නේ. ඒ අය මෙලෙම පික්කම් කරලා පින් නොදීපු නිසා. ඒක පින් තුනේ මේ භවය තුල ඉන්න අම්මම වෙන්න ඕනේ නැහැ එහෙම. දැන් මීට පෙර ආත්ම භවයේ අම්මා සමහර විට මේ ආත්මේ අපි යකට ඇවිල්ලා එහෙම අපිට යම් කිසි බලපෑමක් කරන්න පුළුවන්ද බෑද? පුළුවන්. බුදුහාඳුරන් කාලේ දැන් මේ ගාථා සූත්‍ර ධර්මයේ තිරෝකුඩ සූත්‍රයේ දේශනා කරන ප්‍රධාන හේතුව බිම්බිසාර රජතුමාගේ කතාව. දන්නවනේ බිම්බිසාර රජතුමාගේ කතාව? දන්නවනේ. දවසක් බිම්බිසාර රජුරෝ රාත්‍රියේ දකින්න හීනයක්. මං ගිය සතියේ සිහිපත් කළා. රාත්‍රියේ දකින්න හීනයක්. මේ හීනෙන් දකින්නේ තමන්ගේ ආත්ම භාව 500කට එහා පැත්තේ. ඔන්න උතරයි මතක තියාගන්න. ආත්ම භාව එකකට දෙකකට එහා පැත්තේ නෙමෙයි, ආත්ම භාව 500කට කලින්. ඥාතිත්වයේ දරලා සම්බන්ධතාවයක් තිබිලා මියපල්ලවගේ ඥාති පිරිසක් රාත්‍රියේ ඇවිල්ලා රජතුමාට කරදර කරනවා. හීනෙන් බය කරනවා. තියෙන දේවල් හොල්ලලා ඒවා මේවා කරලා බය කරලා මුළු රාත්‍රියේම රජතුමාට නිින්ද නැති වෙන විදිහට බොහොම භයංකාර ශබ්ද කරලා බයටපත් කරනවා. බහුවෙන්ද බුදුහාමුදුරු හමුවට ගිහිල්ලා බුදුහාමුදුරන්ට මේ කාරණාව කොහොම බුදුහාමුදුරු දේශනා කරනවා. මහරජතුමනි බිම්බිසාර රජතුමනි මේ පෙර ආත්ම භාව 500කට එහා පැත්තේ ඔබ නමින් මිය පරලොව වගේ ඥාති පිරිසක් ඉන්නවා. පරදත් වූප ජීවී කියන කොට්ටාසෙ උපත ලැබලා ඒ අය ඔබෙන් පින් බලාපොරොත්තු වෙනවා. ආත්ම භාව 500ක් දක්වා පින් දෙයි කියලා බලාගෙන ඉඳලා 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 බැරිම තැන තමයි ඔය දැන් ඔබට මේ බලපෑම් කරන්නේ. එතකොට බලන්න ආත්මභාව එකක් දෙකක් එහා පැත්තේ නෙමෙයි. දැන් අපේ මේ පෙර ආත්මයන් බැලුවොත් මේ ආත්මභාව කීයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ නේ. කවුද දන්නේ ආත්මභාව 1000ක් ලක්ෂයක් කියලා අපි මේ ඉන ගවනත් කියන. අර සින්දුවකුත් තියෙනවා ලංකාවේ නම් නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති. ඒකයි තවම සංසාරේ කියන්නේ. සමහර විට පෙර ආත්මභාවයන්ෙහිදී අපි දන්නේ නැතුණාට අපිට පෙර බුදුහාම බුදුරයන් වහන්සේලා පව අපිට මුණ ගැහිලා තියෙන්නේ ඇති. හැබැයි අපේ පුණ්‍ය ශක්තිය නිවන් දකින්න තරම් තාම ශක්ති සම්පන්න වෙලා නැති නිසා අපි තාම මේ සංසාරේ මෙරි මෙරි ඉපදෙමින් ගමන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට බිම්බිසාර රජතුමාගේ සිදුවීමත් එක්ක බුදුහාමතුරු අනුශාසනා කරනවා රජතුමනි දානය සකස් කරලා ඒ දානය පූජා කරලා ඒ තුලින් ජනිත වෙන පුණ්‍ය ශක්තිය ඔය මියපරලොවගේ සියලු ඥාතීන්ට ලැබේවා කියලා ඒ අයට පින් අනුමෝදන් කරන්න කියලා. ඒයට පින් අනුමෝදන් කළා. දානයකුත් දුන්නා. ඔක්කොමත් කළා. දැන් ප්‍රශ්නේ හරි වෙන්න ඕනේ නේ. දැන් ආයෙ කරදරයක් වෙන්න විදියක් නැහැ නේ. රජතුමා ඔක්කොම කරලා සතුටු සිතින් එදා දවසේ නිදාගත්තා. දානි දීලා ඔක්කොම කරලා ඉවරයි. එදා රාත්‍රිය මොකද වුනේ? ආයෙත් අර ටිකම ඉන්නේ දැක්කා. ඇයි? හැබැයි ආයෙ ඉන්නේ දැක්කට ආයෙ දැක්කේ අර හිටපු පිරිසම ඉන්නවා. බියගරු ශබ්ද නැහැ. ඒ පිරිසම ඉන්නවා. හැබැයි වෙනසකට තියෙන වෙන කලින් දවසේ දැක්කට වඩා වෙනසකට තියෙන ඒ අයගේ ඇඟේ වස්ත්‍ර නැති එක විතරයි.
නැවත පහුවෙන්ද කියලා බුදුහාමුදුරුවෝ ඒ කාරණාව කිව්වා. බුදුහාමුදුරුවෝ දේශනා කරන රජතුමනි චීවර පූජාවක් වස්ත්‍ර පූජාවක් කරලා ඒ ඇයිද නැවත පින් දෙන්නේ කියලා. නැවත පින්කම කරලා පින් දුන්නයි පසුව එහෙම කිසිම බලපෑමක් නැතුව මේ අයගෙන් රජතුමාට බොහෝම සරලව ජීවිතය ගත කරගන්න අවකාශය ලැබුණා කියලා ධර්මයේ තුල සඳහන් වෙනවා. ඉතින් ওই විදිහට මිය පරලොවගේ ඥාතින් පින් අනුමෝදන් කිරීම ඒ අයගේ මෙලව අපේ ආශිර්වාදය ලබන්න හේතුවක් බවට පත් වෙනවා. එහෙම නොවුනොත් එහෙම ඒ අයගේ ඒ සිද්ධ වෙන යම් යම් බලපෑම් වලට ලක් වෙන්නත් අපිට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ගියයිට පින් අනුමෝදන් කරන්න. එහෙම අනුමෝදන් කළාම ඒ අයගේ ආශිර්වාදය අපට ලැබෙනවා. ඒ ආශිර්වාදය අපේ මෙලව ජීවිතේ සාර්ථක කරගන්න සෑහෙන්න වැදගත් වෙනවා. ඉතින් කාල වේලාව ටිකක් නික්මලා යන නිසා අපි බොහොම කෙටියෙන් ඉදිරි කාරණාවන් කීපය පිළිබඳවත් කතා කරමු. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා විශේෂයෙන්ම මේ විදිහට අපි ඥාතියන් වෙනුවෙන් පින්කම් කරලා ඒ පින් අනුමෝදන් කරන්නේ උපමාවකින් දේශනා කරනවා. උන්න මේ උදකන් වත්තන් යතානින්නම් පවත්වති ඒව මේව ිතෝ දින්නම් පේතාන උපකප්පති. උස් ස්ථානයේක තියෙන ජලය ටික පහළ ස්ථානයකට වැටෙන්න බොහොම ඉක්මනින් පුළුවන්. දැන් මේ කෝපේ වතුර ටික උඩට අරගෙන මා අනිත් පැත්ත හැරෙවොත් බොහොම ඉක්මනින් පහළට වැටෙනවානේ. ඒසා ඉක්මනින් මනුෂ්‍ය ලෝකයේ ඉඳලා අපි දෙන පුණ්‍ය ශක්තිය මිය පරලොව ගිය පරදත් වූ ජීවි ලෝකයේ ඉන්නේ ඇයට ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන් මේ මොහොතේ. ඒ මොහොතේ මේ පින අනුමෝදන් වෙලා ඒ ඇයට වස්ත්‍ර නැත්තම් වස්ත්‍ර ලබන්න පුළුවන්කම තියෙනවා. ආහාර පාන නැත්තම් ඒ ඇයගේ කුසගින්න නිවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ඒ ඇයගේ කටයුතු සිද්ධ කර ගන්න පුළුවන් බව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ තවත් උපමාවකින් දේශනා කරනවා යතාවාරි වහා පූරා පරිපූර්ණේති සාගරං ඒව මේව ිතෝ දින්නම් පේතානම් උපකප්පති. හරියට කුඩා ජලයන් තියෙන ස්ථාන වලින් ජලය එකතු කරගෙන ගිහිලා අන්තිමේට මහා නදියට වැටිලා මහා සාගරයක් බවට මහා විශාල ප්‍රදේශයක් බවට මේ සාගරය පත් වෙනවා. අර පුංචි වතුර පාරකට කරන්න බැරි දෙයකට අර මහා සාගරයකට කරන්න පුළුවන් නේ. සුනාමියෙන් ඒක කරලා පෙන්නුවානේ. ඒ වගේ අපි මේ මිනිස් ලෝකයේ ඉඳලා සිද්ධ කරලා අනුමෝදන් කරන පුණ්‍ය ශක්තිය ඒ පරදත්තූප ජීවී කියන ලෝකයේ ඉන්න අයට මේ මොහොතේම අනුමෝදන් වෙන්නට පුළුවන්කමක් තියෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ වගේම තමයි ඊළඟට තවත් ගාථාවකින් දේශනා කරනවා. අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාචමේ පේතානම් දක්කිනම් දච්චා පුබ්බේ කත මනුස්සරං. අපිට මේ මේ විදිහේ දේවල් උදව් කරා උපකාර කළා මේ මේ විදිහේ දේවල් දුන්නා මේ මේ විදිහේ කටයුතු කළා. ඒ අපේ ඥාති ඒ අපේ අසවල අසවල් සම්බන්ධතාවයේ තියෙන පුජ්‍යලයා යාළුවා මේ ආදී වශයෙන් එයයි කරපු උපකාරයන් සීපත් කරගෙන උපකාරයන්ට පෙරලා ප්‍රතිඋපකාර හැටියට මේ විදිහට පින්කම් කරලා පින් අනුමෝදන් කිරීම කළ යුතු යුතුකමක් හැටියට බුදුහාමුදුරුවෝ ධර්මයේ තුලදී දේශනා කරන ඔය විදිහට ගාථාව රාශියක් බුදුහාමුදුරුවෝ තිරෝකොඩ සූත්‍රයේදී දේශනා කරලා අවසානයේ පුදුවේ එක ගාථාවක් දේශනා කරලා මේ සියලුම පින්කම් පිළිබඳව කෙටියෙන් දේශනා කරනවා. සෝ ඥාති ධම්මෝ චායං නිදස්සිතෝ පේතාන පූජාච කතා උලාරා බලංච මේ කෝණ මනෝපදින්න තුම්මේ පුඤ්ඤං පසුතං අනබ්බගන්තේ කියලා. මේකේ සඳහන් වෙනවා පින්කම් කීපයක් පිළිබඳව. සෝ ඥාති ධම්මෝ චායං නිදස්සිතෝ අපේ නමින් මේ පරිදව කියායේ සිහිපත් කරලා පින් අනුමෝදන් කරන එක අපේ ඥාති ධර්මයන් නේ. ඒක අපේ යුතුකමක් නේ. අප නමින් මේ පරිදව කියායට අපි පින් දෙන වැර වෙන කවුද දෙන්නේ? අල්ලපු ගෙදර සුදු කට්ටිය දෙන්නේ පින්නේ. එහෙම අනුමෝදන් කරන්නේ නෑ. ඒක අපි විසින් කළ යුතු යුතුකමක් වගකීමක් ඥාති ධර්මයන්. ඒ වගේම තමයි වේතාන පූජාච කතා උලාර මියගිය අය වෙනුවෙන් කරන පූජාව. අපි මියගිය අය වෙනුවෙන් විවිධ පූජාවන් කරනවානේ. ඔය සමහර වෙලාවට දකලා තියෙනවානේ මේ පරිලෝකීය ප්‍රේත කොට්ටාස වගේම පෙරේත තපුවේ මහදනනේ. ඒ මේ පිටින ප්‍රේතයෝනේ නේද? දැන් ඒ අපි දකලා තියෙනවානේ පොන්ති කාලේ පෙරේත තටුවක් හදලා පෙරේත තටුවකට කවුරු හරි ප්‍රේතයෙක් අල්ලලා බෝතලයකට දාලා හිර කරනවා නැත්නම් මොහොතකට දාන්න එහෙමනේ කරන්නේ. එහෙමනේ වෙන්නේ. එතකොට ওই බෝතලයකට දාලා හිර කරන්නේ ප්‍රේත ලෝකේ කියලා වෙනම ලෝකයකින් ආපු කෙනෙක්ද? අපි එක්කම කටයුතු කරන මේ මනුස්ස සමාජයේ කාගේ හරි නමින් මේ පරලෝකීය කෙනෙක් නේද? එතකොට මේ ප්‍රේත ලෝකේ අපි වෙන කොහෙවත් තියනවා කියලා හිතුවට වෙන කොහෙවත් නෙවෙයි කියලා හිතනවා මේ කාරණා එක්ක බැලුවා. මේ අපේ මිහි පිටම තමයි ප්‍රේත ලෝකය තියෙන්නේ කියලා පැත්තකින් බැලුවා. ඒ විදිහට මිය ගිය අය වෙනුවෙන් විවිධ පූජාවන් කරනවා.
බුදුහාමුදුරු දේශනා කරනවා මේ විදිහට පින්කමක් කරලා පින් අනුමෝදන් කරන එක තමයි කරන හොඳම පූජාව මේ පරලොව ගියාය වෙනුවෙන්. ඒ අය වෙනුවෙන් කරන පූජාවක් බවට පත් වෙනවා. ඊළඟට බලංච වික්කෝණ මනෝපදින්නම් මහා සංඝරත්නයට ඔබ යුදගම් වගකීම් ඉෂ්ට කළා වෙනවා. දැන් මේ විදිහේ පින්කමක් වුණා සිද්ධ කරගන්නකොට විශේෂයෙන් දාන ආදී පින්කමක් වුණත් කරගන්නකොට මහා සංඝරත්නයට ඒ අපෝපකාර කරන්නේ වෙන ලාභය බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මේ ධර්ම දේශනාවකට මෙහෙම දායකත්වය දරලා මේ දේවල් කරලා ආමුදුරුලා වගේදර වැඩි ටික කරව ගන්න අරමුණක් නැහැ නේ. පටු අරමුණක් මොකක්වත් නැහැ නේ. ඉතින් ඒකට මොකක්වත් අරමුණක් නැහැ. මේ පින්කම කරන්නේ කරලා තවසානිය වුණා නම් මහා සංඝරත්නය වෙනුවෙන් කළ යුතු යම් උපකාරයක් කරන්නේ. යම් කිසි විදියකින් පුද පිළිකරක් පූජා කරන්නේ. එතකොට මේ දේවල් කළාම මහා සංඝරත්නයට ඔබ යම් කිසි ආකාරයක ශක්තියක් ලබා දෙනවා. ඔබ ඒ ලබා දෙන ශක්තිය තමයි අපි මේ දෛනික සියලුම කටයුතු සිදු කරන්නේ. එහෙම නැතුව අපිට රජයේ ගාණක් හම්බෙන්නේ නැහැ නේ මේ වැඩ කරනවා. නේද? අමලා තාත්තලාගෙන් වයින් වෙලා මේ කටයුතු ඔක්කොම කරගෙන අතෑරලා ඇවිල්ලා මේ කටයුතු කරනවට අපිට ඔබ තමයි මේ විදිහට සලකන්නේ. ඒ සලකන ඒ සැලකීම අපේ මේ සාසනික ජීවිතේ සාක්ෂාත් කරගන්න ඔබ ශක්තියක් බලයක් අපිට මේ ලැබලා දෙනවා. ඒක ආයුෂය ලැබලා දෙනවා. වර්ණය ලැබලා දෙනවා. ශරීර ශක්තිය ලැබලා දෙනවා. ඊළඟට කායික මානසික බලය ලැබලා දෙනවා. ඊළඟට ප්‍රඥාව ලැබලා දෙනවා. මේ කාරණානි ඔක්කොම ලැබලා දෙනවා. ඊළඟට ඒ තුලින් මහා සංඝරත්නයට ඔබ යුතුයකම ඉෂ්ට කරලා දෙනවා. ඊළඟට තුන් මෙහි පුණ්‍යම් පසුතන් අනප්ප ගන්න. මේ ඔක්කොම කරලා ඔය ඔක්කොම අරමුණු ඉෂ්ට කරගෙන එතනින් නතර වෙනවා නෑනේ. අපිටත් පින් ඕනේ නේ. මේ ගෑණි දෙවියන් ඉඳලා පින් දෙලා බෑන්නේ අපිටත් පින් ඉපැයි. ඒ නිසා මේ ඔක්කොම අපි කරන්නේ අපට පින් සිද්ධ කර ගැනීම අරමුණ ඇතිව කරන මේ පින්කම් අපට පින් සිද්ධ කර ගන්න මෙලවට පරිලවට හේතු වෙනවා. ඒ පුණ්‍ය ශක්තිය. එතකොට මේ විදියට මේ පින්කම් පුරාවට අරමුණු රාසියක් ඉෂ්ට වෙනවා. බුදුහාමුදුරු දේශනා කරන ඒ නිසා මේ පරිලවකදී මේ භවය තුල පෙර භවය තුල මුළු මහත් සියලුම සත්වයන් අර වසන් දිනවන ඉස්සලා කිව්වා වගේ සියලුම සත්වයන්නේ සුවපත් වෙනවා. ඒක තමයි හරියටම හරි. මං හිතන්නේ අපි කවුරුවක් කලින් කීර නෙවෙයි කිව්වේ ඉතලමනේ කිව්වේ. ඉතින් එතකොට සියලුම සත්වයෝ සුවපත් වේවා කියලා කරන ප්‍රාර්ථනාව කරන්නට කියන බුදුහාමුදුරු දේශනා කරනවා. එතකොට අපි ඇසෙන නොපෙනෙන බලපෑම් වලින් බලවේග වලින් අපිට ආරක්ෂා වෙන්න අවකාශය ලැබෙනවා කියලා. ඒ නිසා පින් අනුමෝදන් කිරීම තවත් එක පින්කමක් ඇටියට ධර්මයෙන් දේශනා කරනවා බුදුහාමුදුරු දස පුණ්‍ය ක්‍රියා අතර හතරවෙනි පින්කම. ඊගාවට පස්වෙනි පින්කම තමයි පින් අනුමෝදන් වීම. දැන් කොහොමද පින් අනුමෝදන් වෙන්නේ? දැන් අපි හිතමු අද මෙතන අපි පින්කමක් කරනවා. මේ කරන පින්කම අපි දැන් ඕන ඔබ දෙපළට විතරක් මේ ඔක්කොම අයින් කරලා අපිට ඔබ දෙපළට විතරක් මේ බණ කියන්න පුළුවන්. නමුත් අපි මේ තියෙන කොරෝනා වසංගතය නිසා වෙනුත් මේ දේවල් වලට තව නැත වෙලා එකතු වෙන්න තියෙන සීමිත ප්‍රමාණය නිසා අපි මේ දේවල් මොන පොතරා සජීවීව තවත් පිරිසකට අහන්න දකින්න අවස්ථාව උදා කරලා දෙනවානේ. එතකොට මේක තියා දකින්න මේක බලන ඒ පිරිසට මේ පින්කමට දායක වෙන්න පුළුවන්ද බැයිද? දායක වෙන්න පුළුවන්. දායක වෙන්න කියන්නේ මේ පින්කමෙන් පින් අනුමෝදන් වෙන ඒ අයටත් පුළුවන්. ඒ අයට අර කියපු විදිහට ධර්මයේ තුල සාමාන්‍ය පින් අනුමෝදන් වල සාමාන්‍ය ක්‍රමවේදය තමයි සාදු සාදු අනුමෝදාමි කියලා එක වචනේ ප්‍රකාශ කරලා අනුමෝදන් වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් හිතලා අනුමෝදන් වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ කාය වේස වල වන්දනා කරලා ඒ පුණ අනුමෝදන් වෙන්න පුළුවන්. පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ ඒ පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් වෙන එක. ඒ පුණ්‍ය ශක්තිය සාමාන්‍ය මනුස්ස භවයේ ඉන්න කෙනෙකුට පින් අනුමෝදන් වෙන්න බෑ. බැරි වුණාට පුළුවන්කම තියෙන්නේ පින් දෙනවා කියලා දන්නා නම් ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ඉන්න කවුරු හරි ඔබට ආශිර්වාද කරලා පින්කමක් කරනවා නම් ඔබ දන්නවා. ඒ දන්න නිසා ඔබට පුළුවන් ඒ පින්කමෙන් ජනිත වන පුණ්‍ය ශක්තිය මම අනුමෝදන් වෙනවා කියලා සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. එම නොදන්නා නම් තමයි ඔබට මනුස්ස භවයේ කියන පින් අනුමෝදන් වෙන්න බැරි කමක් තියෙන්නේ. ඒ නිසා පොල් කියන පින්කම් දෙකත් සාසනය උගන්වන මහානීය පින්කම් හැටියට සඳහන් කරනවා. ඉතින් ඊට වඩා ධර්මානුශාසනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට දවසේදී අපි කතා කරන්නේ දස පුණ්‍යක් යා ධර්මයට අයිති වෙන හතරවෙනි සහ පස්වෙනි කියන පින්කම් දෙක පින් අනුමෝදන් කිරීමයි පින් අනුමෝදන් වීමයි. ඒ නිසා අපි මේ පින්කම් වල සඳහන් වෙන විදිහට අපි මේ දැන් අද වෙනකොට ධර්ම දේශනාව ඔක්කොම අද එකත් එක්ක අපි 23ක් කරලා තියෙනවා.
මේ විසිතුනේ විශේෂයෙන්ම මම කරපු සියලුම ධර්ම දේශනාවන් අවසානයේ අපි පොදුවේ පිරිසක් කරමුණු කරලා පින් දෙන්නේ. මම හිතන්නේ කලින් පින්කම් වලට සම්බන්ධ වෙලා තියෙන නිසා අහලත් ඇදිනේ. ඒ නිසා අපි මේ විදිහටම මේ පින්කමේ තියෙන විදිහට දැන් බලන්න මේ විදිහට පින් අනුමෝදන් කරන එක පින්කමක් කියලා බුදුහාමුදුරුවෝ ධර්මයේ තුන තිරෝකුණ සූත්‍රයේදී අපට දේශනා කරනවා. ඒ නිසා ඔබේ පින් මේ සිද්ධ කරගත්ත පින්කමේ පුණ්‍ය ශක්තිය තව තවත් වැඩි වෙන්නට වර්ධනය වෙන්නට අපි වෙනදා වගේම මේ පොදු පිරිසක් අනුමෝදන් කරලා ඒ අයට මේ පින් අනුමෝදන් කරලා මේ පින්කම් අපි නිමාවටපත් කරනවා. මූලික වශයෙන් අරමුණු කරන්න මේ සියලුම පින්කම් වල ප්‍රධාන පරමාර්ථය තමයි මේ දරුවෝ තුන් දෙනා වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන එක. තේනළු පුතුණුවන්ගේ ජන්මදිනයත්, ඊරොන්දි දියණියගේ ජන්මදිනයත්, සයිමිනී දිනේ, ඒ දියණියගේ ජන්මදිනයත් අරමුණු කරගෙන මේ තුන් දෙනාගේ මරණය මේ ජන්මදිනයන් වෙනුවෙන් ඒ තුන් දෙනාටම ආශිර්වාද කරන්න ප්‍රධාන පරමාර්ථය ඇදී දීපත් කරගෙන මේ පින්කම සිද්ධ කරගන්නට යෙදෙන. එහෙමනම් අපි මූලික වශයෙන් ආරම්භ කරමු මේ සියලු පින්කම් වල ආශිර්වාදයේ කරණ කොටගෙන. මේ දරුවෝ තුන් දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසම මේ කුසල උපනිස්සේ වේවා. කරණ කියන්නේ සියලු අධ්‍යාපන කටයුතු සාක්ෂාත් කරගන්නට හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. මේ ලැබුවා වූ ජන්මදිනයන් එක් අනාගතයේ නිදුක්ව නිරෝගීව සුවපත් කටයුතු සිදු කරන්නට වාසනාවන්ත අනාගතයක් බවට පත් කර ගන්නට දීර්ඝායු සම්පන්නිය ලැබෙන ජීවිතයක් බවට මේ ජීවිතේ සකස් කර ගන්නට හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා අපි සාදු 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 කියලා මූලික වශයෙන් ආශිර්වාද කරමු. ඒ වගේම මේ පින්කමේ ප්‍රධානම දායකත්වයේ දරන නිලන්ත දෙනකෝන් මහත්මයා, ඒ වගේම වසන්ති පෙරේරා මහත්මිය ඔබ දෙපළට මේ සියලු පින්කම් වල ආශිර්වාදය කරණ කොටගෙන මෙලව ජීවිතය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, තිර ජීවනයේ සත සාන්තිය යහපත අභිවෘද්ධිය දියුණුවෙන් දියුණුව දීර්ඝායු සම්පන්නිය පිණිස මේ කුසල ශක්තිය ඔබ දෙපළට හේතු වේවා, වාසනාම වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. හොඳයි, එහෙනම් අපි දැන් මේ වෙලාවේ වෙනද සිද්ධ කරන්නේ පුදු පුණ්‍යානුමෝදනාව සිද්ධ කරලම මේ පින්කම් නිමාවටපත් කරමු. එහෙමනම් කල්පනා කරගන්නට, අරමුණු කරගන්නට මේ සියලුම ආකාරයෙන් සිද්ධ කරගත් සියලුම පින්කම් තුලින් ජනිත වන උදාර කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය මූලික වශයෙන් කොරෝනා වසංගතය නිසා වේ රෝගාතුර වෙලා ඉන්න, අසරණ වෙලා ඉන්න, අපහසුතාවයන් පත් වෙලා ඉන්න සියලුම දෙනා සිහිපත් කරලා අපි ඒ හැම දිනාට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමු. ඒ සියලුම දිනාට මේ පුණ්‍ය ශක්තිය හේතු ආසනා වීම තුළින් එයට ඇති වෙලා තිබෙන නැති වෙන්න තියෙන මේ සියලුම රෝගාබාධ තත්ත්වයන්ගෙන් මිදලා නිදුක් නිරෝගීව සුවපත් කඩේට සිද්ධ කරගන්න ජීවිතයේ පෙර කඩේට කෙරෙහි යම් පරිද්දකින්ද ඉපරිද්දකින්ම සිය දෛනික කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන්නට හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව දීර්ඝායු සම්පන්නිය පිණිසම මේ කුසල ශක්තිය ඒ හැම දිනාටත් හේතු වාසනාම වේවා කියන සාදු 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 කියන මූලික වශයෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ විහාරස්ථානයේ බෝධි රාජාණන් වහන්සේට භූමියට අධිගෘහිතව කටයුතු කරන සියලු දෙවියන්ට මේ පින්කම් වල දායකත්වය මූලිකත්වය දරලා කටයුතු කරන ඔබ ඇතුළු කොට සුජීවත්ව වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාට ඉෂ්ඨගාමී, වස්තුගාමී, පුණ්‍යගාමී, අල්පේසාකි, මහේසාකි, ලම්බාර, පරාත්බාර, සාසන මාමික ආදී වූ සියලුම දෙවියන්ට රට ජාති ආගම සමුද සාසනයේ ලෝකයේ සුරකින්න සියලු දෙවියන්ට ශ්‍රී විෂ්ණු සමන් කතරගම ගම්බාර පත්තින දැඩිමුණ්ඩ ආදී කොට ඇති වූ සියලු දෙවියන් ප්‍රමුඛව සියලුම ලෝක සියලුම දිව්‍ය සමූහයාට මේ පුණ්‍ය ශක්තිය පින් පඳුරේ සම්මෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා සුජීවත්ව වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාට ආශිර්වාද කරත්වා, ආරක්ෂා කරත්වා, දෙවියන්ගේ දිවසන දිව සම්පත් පිණිසත් උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසමත් මේ කුසල ශක්තිය හේතු වාසනාම වේවා කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. එතාවතාච මෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච මෙහි සම්පතං පුඤ්ඤ සම්පදං
सबे भूता अनुमोदन्तो सब संपत्ति सिद्धिया इत्तावताच अम्मेहि संबतं पुण्य संपदं सबे सत्ता अनुमोदन्तो सब संपत्ति सिद्धिया යගේ මේ විහාරස්ථානට සම්බන්ධ වැඩ කටයුතු සිද්ධ කොට අපවත්ී වදාලා තිගෞරණී මහා සංඝරත්නයටත් විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරලා මේ පරිලෝකීය සියලුම දායකකාරකාදීන්ටත් රට ජාති ආගම සමුද සාසනයේ ලෝකයේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ උතුම් වීරෝදා රණවීරවන්ටත් කොරෝනා නිසා වේ මරණයට පත් වුණා වූ සියලුම දෙනාටමත් උණුමහත් ලෝකයේ පුරාවට විපත් දායක අවස්ථා පැමිණි කල ඒ කරන කොටගෙන මරණයට පත් වුණා වූ ඒ සියලුම දෙනාටමත් මේ පින්කම්වල දායකත්වයේ මූලිකත්වයේ දරලා කටයුතු සිද්ධ කරන ඔබ හැම දිනාගේම නමින් ඒ වාගේම සුජීවත් වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාගේ නමින් මේ සසර ගමන ආරම්භක මොහොතේ පටන් මේ ගෙවන මොහොත දක්වා මේ ආවා වූ ගමන් මාර්ගය තුළ විවිධ වූ ආකාරයේ ගනුදෙනු සම්බන්ධකම් හිතවත්කම් පවත්වන නමින් මේ පරිලෝකයේ පින් බලාපොරොත්තු වන නොවන සියලු මළගේ ඥාති හිත මිත්‍රාදී හැම දිනාටම ඒ වාගේම පොදුවේ මිය පරලොවගේ සියලුම ලෝක සියලුම සත්වයාට මේ උදාාර කුසල ශක්තිය සසර ගමන සුවපත් කර ගැනීම පිණිසම වේවා සසර ගති වර්ධකින් දුගතියක නම් සුගතියකටපත් වේවා සුගතියක නම් ඒ වර්ධනය කර ගැනීමවා කෙලවර ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකකටපත් නොවී ලබන උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ කුසල ශක්තිය මියගිය සෑමට දෙකසේ හේතු වේවා වාසනාම වේවා කියලා අපි මියගිය අයට පුණ්‍ය ආනෝදනාව සිදු කරමු साधु 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 इदम्मे ज्ञातेनं होतु सुखिता हन्तु ज्ञातयो इदम्मे ज्ञातेनं होतु सुखिता हन्तु ज्ञातयो इदम्मे ज्ञातेनं होतु सुखिता हन्तु ज्ञातयो එවගේම කල්පනා කරගන්නට අපිට මේ විදිහට රටකට ඇවිල්ලා මේ සියලුම ආකාරය කටයුතු සිද්ධ කරගන්නට අනුග්‍රහය දක්වමින් ඒ කටයුතු සඳහා උපකාර වන්නට යෙදුණු ගෞරවනීය මේ විහාරස්ථානයේ අතුරුකොට විහාරස්ථාන තුනක මාධිපත්‍ය දරන ගෞරවනීය විචාරණදෙනී කස්සප ලොකුහාමුදුරන් මහන්සියට දුන්හාන්සිය ඇතුළුකොට මහා සංඝරත්නයට එවගේම මේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් දෛනිකව මාසිකව වාර්ෂිකව සිතින් කයින් වචනෙන් ශ්‍රමයෙන් ධනයෙන් ද්‍රව්‍යයෙන් උපකාර කරන සියලු පින්වත් දායක පිරිසටත් මේ කොරෝනා වසංගතය හමුවේ තමන්ගේ ජීවිතය පරදුවට තියලා අපේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටන් කරන ඒ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ දේශ විදේශ සියලුම දෙනාටම ඒ වගේම මේ සියලුම පින්කම් වල දායකත්වයේ දරන මූලිකත්වයේ දරන ඔබ දෙපළ ඇතුළකොට මේ දරුවෝ තුන්පළ ඇතුළකොට හැම දිනාටම එවාගේ මේ සියලු පින්කම් වලට සජීවී බව සම්බන්ධ වන සෑම සියලුම දිනාටම පොදුවේ අරමුණු කර ගන්නට සියලුම ලෝක සියලුම සත්වයාට මේ උදාාර කුසල ශක්තිය කරණ කොටගෙන මේ ලෝක වශයෙන් කරන කියන සිතන පතන සෑම යහපත් කටයුත්තක්ම සෑම යහපත් ප්‍රාර්ථනාවක්ම සර්වෝපකාරීව සාර්ථකම භාවයට පත් කර ගැනීම පිණිසම වේවා වැඩිහිටියන් ලෙස ඔබ කරන කියන රැකී ආරක්ෂා විලේනදාම් ව්‍යාපාර ආදී කටයුතු ආදියත් දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු ආදිය දිනෙන් දින සාර්ථකම භාවයට පත් වේවා ඔබ සෑම සියලුම දිනාටම ඇති වෙලා තිබෙන ඇති වෙන්නට තිබෙන ඇසට පෙනෙන ඇසට නොපෙනෙන සියලුම ආකාරයේ ලෙඩ දුක් කරදර කම්කටොළු බාධක අපළු වදුරු ආදී කොට ඇති වූ සියලු රෝගාබාධයන් දුරින්ම දුරු කර ගැනීම පිණිසම මේ කුසල ශක්තිය හේතු වේවා වාසනා වේවා මෙලව ජීවිතය ආයු ආරෝග්‍ය ආදී අභිවෘද්ධි සම්පත් වර්ධනය කර ගැනීම පිණිස කාය චිත්ත වේදාවක් නොමැතිව කටයුතු සිදු කිරීම පිණිස නිදුක්ව නිරෝගීව සුවපත්ව කටයුතු සිදු කරන්නට දීර්ඝායු සම්පත්තිය පිණිසම මේ කුසල ශක්තිය සුජීවත්ව කටයුතු කරන සියලුම ලෝක සියලුම සත්වයාට මෙකසේ හේතු වේවා වාසනාම වේවා කියලා අපි පින් ප්‍රාර්ථනා කරමු සාදු 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 අවසාන වශයෙන් අරමුණු කරන සියලුම ලෝක සියලුම දිව්‍ය සම්මයාටත් මේ පරිලෝකීය සියලුම ලෝක සියලුම සත්වයාටත් සුජීවත්ව කටයුතු කරන සියලුම ලෝක සියලුම සත්වයාටත් මේ උදාාර කුසල ශක්තිය සසර ගමන කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ කුසල ශක්තිය හේතු වේවා වාසනාම වේවා කියන සාදු 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 කියන ප්‍රාර්ථනා කරගෙන ඕම
अभिवादन सीरिस निचं वद्धाप चायनो चत्तारो धम्मा वद्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सक संपत्ति मेवच अतो निपान संपत्ति इमिनाते समे।